ප්‍රධාන සිවිල් ක්‍රියාකාරීන් එකතු වෙලා කම්කරු කාර්යාලය ඉදිරිපිට ඇවිල්ලා මේ දක්වන්නේ මෙරටේ කම්කරු පන්තිය මත තව තවත් බරපතලින් සිටින ආණ්ඩුව කම්කරු නීති සංශෝධනය කරමින් මෙරටේ කම්කරුවා වහලෙක බවට පත් කිරීම වළක්වන සටන එක පැත්තකින් අනිත් පැත්තෙන් ගත්තොත් මෙරටේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කියන කතාව යටතේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව මෙරටේ සමස්ත කම්කරු පන්තිය වැඩ කරන පන්තියේ මහජන අරමුදල් වන ETF EPF වැන්දම් අනත්තරු විශ්‍රාම වැටුප ඇතුළුව අරමුදල් කොල්ල කෑමට රෙහිව තමයි මේ උස්කෝෂණය අද මෙතන ක්‍රියාත්මක වෙන්නේ. අපි පැහැදිලිව කියනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මෙරටේ කම්කරුවන් සතු කෝටි 12,000කට වැඩි මුදලක් මේ වර්ෂය තුල විතරක් රජය විසින් පැහැර ගැනීමට මංකොල්ල කෑමට සූදානම් වෙනවා. ඒ වගේම මේක මේ වසරෙන් ඉවර වෙන්නේ 2038 වසර දක්වා මේක ගෙනියන්න තමයි උත්සාහය. එහෙමනම් අපි කියනවා කම්කරු පන්තිය විදියට මේ EPF ETF මුදල් මංකොල්ලය නවත්වන්න ලෑස්ති. ඒ වගේම කම්කරුවා වහලුන් බවට පත් කරන කම්කරුවාගේ දිනාටේ වැඩ දිනය පැයටේ වැඩ දිනය පැය 16 දක්වා ගෙනියන මනුෂ්‍ය නානායකකාරගේ කම්කරු නියත ගෙටුන් පත වහාම අකුලා ගන්න කියන එක අපි කියනවා. අපිට ඒ ගෙටුන් පතේ සංශෝධන අවශ්‍ය නැහැ. අපි කියන්නේ ඒ ගෙටුන් පත වහාම අකුලා ගන්න කියන එක. එහෙම අකුලා ගන්නේ නැත්නම් අද මෙතනට ඇවිල්ලා ඉන්නේ යුනයිට් වෘත්තීය සමිති බහුජන සංවිධාන එකතුව ඊයේ මෙතන හිටියා TUCC කියන වෘත්තීය සමිති එකතුව කෙරේදා මෙතන හිටියා කම්කරු වර්ගල මධ්‍යස්ථානය මෙතන විරෝධතා කළා. අපි පැහැදිලිව කියනවා මේ සියලු දෙනා එකතු වෙලා මේ රටේ සමස්ත කම්කරු පන්තිය සමග මෙතනට ඇවිල්ලා මනුෂ්‍ය නානායකකාර හම්බෙන්නේ නිනය වැඩි ඈතක නෙවෙයි, ඊට පෙර මෙම කෙටුම් පත වහාම හකුලා ගන්න කියන එක. ඒ වගේම වික්‍රමසිංහ රාජපක්ෂ රජයට කියනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සිදු කරන කම්කරුවන් මත පමණක් බදු පටවමින් ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරමින් යන වැඩපිළිවෙල වහාම නවත්ත ගන්න. කම්කරු අරමුදල් වලට අත තියන්න එපා. ඊට එරෙහිව අපේ දිගින් දිගටම පෙළ ගැසී මේ රටේ සමස්ත කම්කරු ජනතාව සමග මේ කොල්ලකාරී වැඩපිළිවෙල නවත්වන්න ලෑස්ති කියන එක අපි පැහැදිලිව කියනවා.